අයිබෝවන් සැමට සුබ දවසක් මම මේ අත රයිස්සයක් ගහගන්න කියලා බැලුවේ මේ යාළුවෝ දෙන්නෙක් කෙනෙක්ව දවල් කෑමට ලේසින එක කරගන්න එක ඒ හින්දා රයිස්සයක් හදාගන්න කියලා බැලුවේ මම ඉස්සරින්ම කැරට් ඩලයක් ලීක්ස් කොළ දෙක තුනක් සුදු ලුණු ගෙඩියක් දෙකක් එතකොට රතු වුණු පළුවක් කපලා සියාගත්තා ඒකම කුකුළු මස් ටිකුත් හීනියට කපා ගත්තා ඉස්සෝ ටික සුද්ධ කරලා විතරක් සෝදලා ගත්තා කපන්න මන් රස පානක් ලිප්පි තියාගත්තා ඒකට තෙල් ටිකක් දාගත්තා පොඩ්ඩක් රත් වෙනකොට දැන් ඉස්සෝ ටිකත් ඒකටම එකතු කරගත්තා ඉස්සෝ ටික රන් ඔන් පාඩ වෙන්න විනාඩි 5ක් මික්ස් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒකටම කුකුළු මස් ටිකත් එකතු කරගත්තා කුකුළු මස් ටිකත් එකතු කරගෙන ඒකත් පොඩ්ඩක් විනාඩි 4-5ක් රන් ඔන් පාඩ වෙන්න මේ රොසලාරේ කරගෙන ඊට පස්සේ ඒකට සුදු ලුණු ගෙඩියක් ෂොප් කරලා දැම්මා සුදු ලුණු ගෙඩි ටිකක් විතර වගේ තිබුණා ඊට පස්සේ කැරට් ටිකත් ඒකටම එකතු කරගත්තා මොකද කැරට් ටිකත් පොඩ්ඩක් ටිකක් අමෝට වගේ ගන්න බෑ චුට්ටක් ඒ හින්දා මාළියන් වගේ පොඩ්ඩක් තැම්බෙන්න පොඩ්ඩක් ඒක රොසලාරේ කරගන්න ඕනේ ඊට පස්සේ ඒකට දැන් මම ලුණු පොඩ්ඩක් දාගන්න කියලා හදන්නේ ලුණු හැදී කමාරක් විතර දාගත්තා මම බත් එක හදාගත්තා හදාගනිද්දි බත් එකට ලුණු ටිකක් දැම්මා දැන් මම බිත්තර ගෙඩි දෙකක් ඒකට කඩලා දැම්මා ඊට පස්සේ දැන් උඩින් ලීක්ස් අර හීනියට කපාගත්ත ලීක්ස් ටික එකතු කරගත්තා ඒකත් එකතු කරලා මොකද ලීක්ස් ගොඩාක් තැම්බෙන්න ඕනේ නැති නිසා ඒක පොඩ්ඩක් උඩින් වගේ දාගත්තේ ඊට පස්සේ මම දැන් මේක ඔක්කොම රෙඩි මේකට අර මම හදාගත්ත බාස්මති හාල් ටික තියෙනවා ඒකෙන් තමයි මම බත් එක රෙඩි කරගත්තේ ඒක හොඳයි පහසුයි ඒක දැන් මම මේකට එකතු කරගන්න කියලා හදන්නේ මේකත් දාගත්ත හැමිටෙමිට මේ හැලි දෙක තුනකින් ඊට පස්සේ මම සෝයා සෝස් දාන්න කියලා හිතන් ඉන්නේ බත් ටික හොඳට ආවට පස්සේ උඩින් රතු ලුණු ටික දැම්මා දාලා ලස්සනට තියෙනවා ඒක ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු එකතු කරගත්තා ගම්මිරිස් කුඩු ගොඩාක් අර සරකන් නැති දෙන්නෙක් ඉන්නේ ඒ හින්දා ගම්මිරිස් කුඩු පොඩ්ඩක් වගේ දාගත්තා යාන්තම් මෙන්න මෙහෙම තමයි අන්තිමට බත් එක රෙඩි වුනේ බලමු ඉස්සරින් මම පොඩ්ඩක් රස බලන්න ඕනේ මොකද මේ ඉස්සරලා මේ අරගොල්ලන්ට දෙන්න ඉස්සරින් එන දෙන්නට මේ පොඩ්ඩක් රස බලන්න කියලා බැලුවේ අපි දැන් මේක ලිප්පෙන් බාගෙන මේසට අරන් ගිහිල්ලා පොඩ්ඩක් දාලා බලමු කොහොමද කියලා රස කන්න ඉස්සරින් නැත්තම් රස වැඩි මේ ලුණු වැඩි වුණොත් මේ ගම්මිරිස් වැඩි වුණොත් ඒ හින්දා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනවා ඉස්සරලා මම හරි එහෙනම් ඔයාලත් බලන්න මම මේ ඔයාලට පෙන්වුවේ හදාගත්ත විදියට අක් ගාලා පහසුවෙන් ලේසියෙන් බලන්න කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න